අඩලෝ දහමින් සැලෙන් එපා දුක සැප නින්දා ප්‍රසංසා ලාභ අලාභය යසා අඇස්ස මේ අට බුදුන් වහන්සෙත් මූුණ දුන්න බුදු කෙනෙක් වෙලා මේ බුදු හාමුදුල සැපවිඳපු කෙනෙක් නෙමේ පින්ුසිගගීල්ල නිෙධන වල දුවේ අර ජකුරු මාහා ජසාාව තුළ සිකුරු සැප දෙෙනග්‍රහය නිසා.ඒ කා ලෙතුළේද ජේතවනාරාමේ දෙවරම් බේරේ සමාධිසුවෙන් කාලය ගත කර බව ඇත්ත. අනිත් කාන කාලවල මොන තරම් දුක් පන්දද කේසුමා ජසාාව තුළ කිංචි මාණිකාවගේ මාගන්දයකින්. පින්දාහ පහස ැබ අපේ බුදු හාමුදුරුවෝ. ඒක නිසා බිහිම බෞද්ධයෙක් නං එහෙම තැවන්න එපා. මේ බෞද්ධ දර්ශනය අපට පෙන්වල දෙනවා. අපේ ඊළඟ අනාත්මය සමුද්ධිමත් කරගන්න ආකාරය. බුදුන් වහන්සේ සිංාලෝවාද සූත්‍රයනුත් මේක අපිට උුවන් නොල දෙනවා. මේකට අපි දස පුුණයක්පියා ඉගෙනගෙන ඇතිනේ බන හනවන අපි පන්සලට ගිල්ල පසලොස්්‍යක පොයට සිල් අරගෙන බනපදයක් ඉගෙනගෙන පින්දහන් කටයුතු වල නියලෙන්න. දැම් මමත් මෙහිම දෙයක් කියන්නම්. දන්දුන්නට විතරම් මදි. සිල්ගත්වොත් තමයි ලස්සනු රූපයක් දෙන්නේ. ඒක මම හොඳට අධ්‍යනය කරපු දෙයක්. සීලය වඩන්න ඕන දන්දීල විතරම් මදි. පසොරොස් එක පෝයකට සිල් අරගෙන නැත්තං අඩුමානේ වෙසක් පෝයට සිල් සමාධන් විය යුතුයි. සීලේත් තියනව ලොකු දෙයක් ඉදිරියේ. ඒ යන්න ඒකත් කරන්න ඔබතුමාට තියෙමිය අසාන කාලේ හොඳටමී. කටයුතුලය දෙන්න දම් පින් කටන ඊලඟාත්ම ඒවාපට සුගතියක් කරගන්න ස දැන් ඔබ දන්නව ඇති අහලා ඇති මට්ටුන්ඩ ලීගේ පියා සිටුවරෙක් වෙලා මට්ටකුන්ඩලිට හරියට මේ කුස පිරන්න ආහරවෙලක් දුන්නේ නෑනේ බුදු හාමුදුරුවගේ දැකීම තුළි ඌපය දැකීම තුළින් දිව ලෝක ඉපදුනා කියනවා එහෙම තියෙනවා පින කියන එක කොයි වෙලා කඩාවටෙනවා දන්න හර ඩවිය ජතුන්ග මහත්මය මේ රටේ යනාධීපතිවෙන්න හිටියනෑ රජවෙන්න හිටියන මාලව පංචමහරාජෝගෙන් නිසා බලන්න ප්‍රමතාක මහතය මරණය සමඟ බේරටේ රජවෙනෝ නමුත් දැංගලුවනෑ වැඩිය. බෝම සාන්තධන්තම මේ රට පාලනය කරපු කෙනෙක්. ඒ වගේ හිතන්න ධනාත්මක මෙහෙම අදෛරියට පත්වෙන් එපා දනුලක්නකාරව හම දෛරියය වෙන්න.